වර්ෂ 1978 ඔක්තෝබර් මාස 28 වෙනි සෙනසුරාදා අලුයම කොළඹ මීගමු පාරේ සිදු වූ මාරක රියානතුරකි. ඉන් මියගිය දෙදෙනාගෙන් එක්කෙනෙකු 54 හැවිරිදි කාන්තාවක් වූවාය. සිංහල රිදී තිරේ දෙව්දුව සහ සිංහල සංගීත ලෝකයේ ගීත කෝකිලාව හැටියට වැජමුණු රුක්මනී දේවිය. මේ කේද ජනකීර නමට ගොදුරු වූයේ පුරා 40 වසක් ඇය ගැයූ ගීත රැගත් ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට හරියටම එක් දිනක් තිබෙද්දී වර්ෂ 1938 වූ ඔක්තෝබර් මාස 29 වෙනිදා ඩේසි ඩැනියල්ස් නමැති දැරියක් සිය පළමුවැනි ගීතය සැටිගත කළාය. අසන්නන් අතර අදත් ජනප්‍රියම ගීතය එදා ගැයූ කුඩා දැරිය පසු කලක රුක්මනී දේවිය වශයෙන් පොදු ජනතාවගේ අසීමිත ආදරයට ලක් වූවාය. ඉන් පස් වසරකට පසු වර්ෂ 1943දී මීගමුවේ ඉදී ජයමාන්න හා විවාහ වූ ඇය මීගමුවේ මිලවා නාට්‍ය කණ්ඩායම හා එක්ව සුප්‍රකට නාට්‍ය ශිල්පිනියක් බවට පත් වූවා. මිනවා නාට්‍ය කණ්ඩායමේ ප්‍රමුඛත්වයෙන් නිපදවූ පළමුවැනි සිංහල චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුවේ ප්‍රධාන නිලි චරිතයේ රඟපෑ රුක්මනී එදා මෙදා පුරා 31 වසක් සිංහල සිනමාවේ අග්‍ර රාජනීය ලෙස වැජමුණි. කඳුළු සැලූ වාර කෙතරම් එදා වසරකට වරක් පමණක් අප දුටු සිංහල චිත්‍රපට ඔස්සේ රුක්මනී දේවිය පිළිබඳ සොඳුරු මතකයන් අප සිත් තුළ සදා තැන්පත් වේ. ඔබ මොහොතක්වත් කල්පනා කරාද? අම්ම
ما ملاونا